ඔගලන්ට දෙනවා ගැටලුවක් ඒක x double dot ධන g 8 2k x ධන a සමාන බිඳුව කියලා ඔගලන්ට ඒත් එක්කම දෙනවා ඉතල දීලා තියෙන මේකේ x බිඳුව 3යි කියලා x dot බිඳුව ට්‍රාන්ස්ෆර්න ag මොනද කියලා අපිට ගන්න කියලා කියනවා මේක විසඳුම x ධන a සමානයි a cos omega t ධන b sin omega t කියලා අරගෙන මේක omega කියන ධන සංඛ්‍යාවක් කියලා දෙලා තිනවා omega හොයනලු a හොයනලු b හොයනලු චලිත විස්තර හොයන්න පැහැදිලි try පටන් ගමු ගන්න මේක සමීකරණ එක මේක දෙක කියලා හරි ඉස්සරහ දෙක කාලය වශයෙන් අවකලන කරන එක පාරක් මම ගන්න මෙතන මම ඉතින් මෙතන x dot වෙන a omega sin omega t ධන b omega cos omega t ඒක තව පාරක් අවකලන කරලා කාලය වශයෙන් යනවා cos omega t ඍණ b omega වර්ග sin omega t දැන් ඔක්කොම ඍණ omega වර්ග පිටතර ගත්තොත් එනවා ආ මේක නම් තුන සමීකරණය කියලා රෙක නෑ මේක තුන නෙවෙයි නෝ මේ කොටසට දාන්න පුළුවන් මේ කොටසයි මේක සමාන නිසා x ධන a කියලා තුනවත් මට මේක හදා ගන්න පුළුවන් මේක මෙහෙට ගත්තා නම් දැන් මෙයා ගන්න තුනයි කියලා තුන සමීකරණය ප්‍රතිරණ වලින් පස්සේ මේ තුන සමීකරණ එක සමීකරණ සමානයි එකම චලිත නිසා එතනින් ගන්න පුළුවන් අපිට ඔමෙගා වර්ග සමාන g යට එකයි එනතොත් ඔමග ධන සංඛ්‍යාව නිසා ඔමග කියන්නේ g යට 2i වර්ගමූලය කියලා ගන්න පුළුවන්. දෙක සමීකරණයට කාලේ බිඳුව දැම්මොත් අපිට ලැබෙන x බිඳුව ධන a සමාන a cos බිඳුව b sin බිඳුව කියලා. x බිඳුව කියන්නේ 3k cos බිඳුව 1i sin බිඳුව බිඳුව නැතොත් a කියලා නෝ නැතොත් ඒ සමාන 4යි කියලා. මම ගන්නවා මෙයව 2 ස්ටාර් කියලා. 2 ස්ටාර්ට t සමාන බිඳුව ආයතන කරත් ලැබෙනවා. x ස්ටාර් බිඳුව සමාන ඍණ a ඔමෙගා sin බිඳුව. ධන b ඔමෙගා cos බිඳුව කියලා. x ස්ටාර් බිඳුව ඍණ ag b b my one one omega කියන්නේ g බෙදීම දෙකක් කියලා. ඒක සරලවම තියෙනවා b කියන්නේ ඍණ 1 මෝල a කියලා. මෝල දෙකක් ඒක. ඊට පස්සේ විසඳුම දැන් අපිට ගන්න පුළුවන් x ධන a කියන්නේ 4 a cos omega t ඍණ මෝල දෙකක් a sin omega t කියලා. මම මේක පෙළන හදනවා cos වලට තරමං ඉතිසරණක වර්ග මේක පැක් කර ගන්න ඕනේ. එතන 4 වර්ගයයි 2 වර්ගයයි එකතු කරලා වර්ගමූල පිටතර ගත්තොත් එනවා 16යි 2යි 18යි. 18 කියන්නේ 3 මූල දෙකක්. එතකොට 3 බෙදීම 4 බෙදීම 3 මූල දෙක. cos omega t omega t. ඊට නම් 4 2 බෙදීම 3යි. sin omega t තර මේක මූල දෙක නැති කරගන්න පුළුවන් නෝ දෙකයි මූල දෙක බෙදීම 3යි cos omega t ඍණ දෙක බෙදීම 3යි sin omega t කිය කොහොම තමයි එක තියෙන හරි හරි මෙතන නම් අපි මේක cos වලට පෙරන හදන්න නිසා මෙතනදී අපිට පුළුවන්
මෙයා කොස් ඇල්ෆා, මෙයා සයින් ඇල්ෆා කියලා තෝරන්න. තොර කොස් ඇල්ෆා කියන්නේ මෙයා නම් නැතුවත් කොස් ඇල්ෆා කියන්නේ දෙකයි මුර දෙක බිඳුණු තුන. සයින් ඇල්ෆා කියන්නේ එක යට තුන නම් කෙටියෙන් ගන්න පුළුවන් මේ දෙක වෙනුවටම ටෑන් ඇල්ෆා කියන්නේ එක බිඳුණු දෙකයි මුර දෙක කියලා. එහෙනම් මේ විට මේ ප්‍රකාශනයේ කොස් හා සයින් එහෙම තෝරලා නැතුවත් x දන්න a සමානයි තුනයි මුර දෙකයි a ඒත් හැරි cos alpha cos omega t ऋण sin alpha sin omega t කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් 3 මූල 2 a cos omega t ධන alpha කියලා x ධන a හරියට පැක් කරගත්තා. එතකොට මම ගන්න මේක හතර සමීකරණ කියලා. 91 දැන් විස්තර කරන්න හදන්න. 91 x tower dot සමාන බිඳු වෙත x සමාන අපිට නේ ඒක. ඒ නිසා කේන්ද්‍රය x සමාන ඍණ a වල ඇත. තවද cos omega t ධන alpha හි විශාලත්වය කුඩා හෝ සමාන 1 බැවින් සෑම විටම නැත්නම් t ඕනෑම් අගයක් සඳහා මොකෝ එකම විචාලය ටී නිසා හරි ඇවින් තවද මේ කොස්සගය මෙන්න මේ අගේ කුඩා හෝ සමන එක බැවින් හතරානුව එක්ස් දන්න ඒ විශාලත්වය උපරිමය තුනෑ මූල දෙකයි ඒ එම නිසා චලිතයේ විස්තර අපිට ගන්න පුළුවන් තුනෑ මූල දෙකක් ඒ කියන්නේ